is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Sunday from 9 p.m. to 10 p.m. මේ ආරම්භ වන්නේ සෑම ඉරිදා දිනයකම රාත්‍රී 9 සිට 10 දක්වා FM 99.9 තරංග මලාව ඔස්සේ සිඩ්නි නගරයේ සිට ගුවනට මුසුවන විදුර සිංහල සංග්‍රහයයි. ඔබට මෙම වැඩසටහන අන්තර්ජාලයේ ඔස්සේ සවන් දිය හැකි පිවිසෙන්න www.swrfm.org වෙබ් අඩවියට. එසේම අපගේ පසුගිය වැඩසටහන් වලට සවන් දිය හැකි අපගේ වෙබ් අඩවිය ඔස්සේ පිවිසෙන්න www.vidurmedia.net. ඔබගේ ප්‍රජා නිවේදන අපට යොමු කරන්න vidurmedia@yahoo.com.au. අපගේ මැදිරි දුරකථන අංකය 02-2936-3999. විදුරු සිංහල සංග්‍රහය පිළිබඳ විමසීම් යොමු කරන්න අපගේ දුරකථන අංක 04-2552-2945 හෝ 04-3333-06-38. අයිබුවන් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් විදුර සිංහල සංග්‍රහය ආරම්භ කරමින් ඔබට කතා කරන මම සුජීව මුදලිගේ වැඩසටහන් නිෂ්පාදනය කරමින් මෙදිරිය සිටිනවා උපුල් පාදුක විදාන. යන්තම් අවුරැල්ල කැවිල්ල ඔබ සියලු දෙනාටම ඇඳුම් පැළඳුම් වේලගන්නට අවස්ථාව උදා වුණාද මම හිතන්නේ. නමුත් ඉදිරි හෙට සහ අනිද්දා දිනෙන් පසු නැවතත් වැසි ආරම්භ වන විත්‍යයි දැනගන්නට තිබෙන්නේ සිඩ්නි පුරවරේට. FM 99.9 ඔස්සේ swrfm.org ඔස්සේත් ඒ වගේම විදුරු මීඩියා ෆේස්බුක් හරහත් අප සමග සම්බන්ධ වූ අප සුසර කරගත්තු සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. අද සුවිශේෂී නිර්මාණකරුවෙක් අප මැදිරියේ සිටිනවා අප සමග සජීවීව ඔබ හා එකතු වන්නට. සම්මානලාභී නාට්‍යකරුවෙක්, ඒ වගේම රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, ග්‍රන්ථ සම්පාදකවරයෙක්, විශාල විෂය පරාසයක පුළුල් විෂය පරාසයක දැනුම් තේරුම් ඇත්තෙකු සමගයි අපි අද කතා කරන්නේ. ඔහු නමින් රංජිත් ධර්මකීර්ති වැඩසටහනේ දෙවන භාගයේදී අපි ඔහු සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහුගේ නිර්මාණ පිළිබඳවත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳවත් අපි කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි ඒ සියල්ලටම කලින් අපි යොමු වෙමු මෑතදී සිඩ්නි පුරවරයේ සංචාරයේ කෙඳුණු මාවර්ලියේ භද්දිය ස්වාමීන් වහන්සේ උපුල් සමග කළ සාකච්ඡාවට. අද විදුර සිංහල සංග්‍රහයට විශේෂ වැඩසටහන් සඳහා එක්වෙනවා අතුරුගිරිය ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති සහ එහි නිර්මාතෘ පූජ්‍ය ශාස්ත්‍රපති මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ. භද්දිය ස්වාමීන් වහන්සේ සිඩ්නි නුවර වැඩම කළා කෙටි සංචාරයක් සඳහා, විශේෂයෙන් ධර්මදේශනා, ඒ වගේම තවත් ආගමික වැඩසටහන් රාශියක් සඳහා. ඉතින් මේ අවස්ථාවක් කරගන්න විදුර සිංහල සංග්‍රහය අසන්නන් වෙනුවෙන් ස්වාමීන් වහන්සේ අද විදුර වැඩසටහනට මා ඉතාමත් ගෞරවයෙන් අද විදුර සිංහල සංග්‍රහයට ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මතුන්. ඔව් ස්වාමීන් වහන්සේ, මම අද අපේ කාලීන මාතෘකාව විදිහට ඔබ වහන්සේ සමග කතා කරන්නට හිතුවා අපේ මේ එදිනෙදා ජීවිතයට බලපාන ගැටලුවක් පිළිබඳව. විශේෂයෙන් අපි දන්නවා මේ එදිනෙදා ජීවිතය කියලා ගත්තාම අපේ නිවස වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි රැකිරක්ෂා කරන ආයතන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි මේ පොදු සමාජයේ වැඩ කටයුතු කරන සමිති සමාගම් වෙන්න පුළුවන්. ඒ වගේම එහෙමත් නැත්නම් තව ටිකක් ඉන්න ඔබට ගියොත් එහෙම මේ රටක් පාලනය කිරීමේදී මේ යම් යම් අවස්ථාවල් යෙදෙනවා. ඇත්තටම මේ ගැටලු සහගත තත්ත්වයන් පුජ්‍යලිය අපි ගත්තොත් එහෙම අපි දන්නවා නොඑක් අදහස් වලින් පරිපූර්ණයි. නමුත් බොහෝ විට වැදගත් වෙන්නේ මේ විවිධ අදහස් එකතු කරගෙන කොහොමද මේ යම් පොදු පරමාර්ථයක් ඉදිරියට ගෙනියන්නට මේ එකිනෙකාගේ අදහස් එකතු කරගෙන මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මා ඔබ වහන්සේගේ ඉතාමත් ගෞරවයෙන් මේ සඳහා ප්‍රවිෂ්‍යක් විදිහට මම දැනගන්නට කැමතියි, මේ වගේ හේතු කාරණාවට බලපාන කරුණු මොනවද? එහෙම නැත්නම් අපිට මොන වගේ හේතුවක්ද මේක මේ ව්‍යාකූල තත්ත්වයට පත් වෙන්නේ කියන්නේ?
ඇත්තටම අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අපි මේ අවස්ථාවට සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීම ගැන. අපි තිස්සේක නායක මැතිතුමාගේ ඇරයුමෙන් අපි සිඩ්නි නුවරට ඉතාම කෙටි දින කීපයකටයි ආවේ. නමුත් මේ වෙලාවේ මේ විදුර සිංහල සංග්‍රහය එක්ක මේ ගුවන්විදුලි නාලිකාවේ අපි සම්බන්ධ කර ගැනීම ගැන ස්තුතිවන්ත වෙනවා උපුල් මහත්මයා ඔබටත්. විශේෂයෙන්ම මේ දැන් අපි කාගෙත් ගාව තිබෙන මනෝභාවයන් තමයි අපිට අපි ඉන්න ඕනෙම ආයතනයක් තුළ හෝ ගයක් ඇතුළේ හෝ සාමය එහෙම නැත්නම් ඊටාම යහපත් පරිසරය අහිමි කරන්නට හේතු සාධක වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම අපි ගාව තිබෙන මේ මාන්නය වැනි චෛතසික ධර්මයන්. අපේ මේ මාන්නය වැනි චෛතසික වලින් අපේ මනස පිරුණට පස්සේ අපිට බැරි වෙනවා මේ අනිත් අයට ගරු කරන්න. අනිත් අයට ගරු කරන්න බැරි වෙනවා. බුදුහාඳුරුවෝ ඉගැන්නුවේ මේ සාමය ආරම්භ වෙන්නේ ගෞරවයෙන්, ගාරවෝච, ගරු කිරීමෙන්. දැන් ඔබතුමා සහ මම අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් නම් උපුල් මහත්තයා අපි එකිනෙකාගේ වෙනස්කම් වලට ගරු කරන්න. අපි අතර ගැටුම අවම කරගන්න අවශ්‍ය කරන පදනම එතන සැකසෙනවා. අද ලෝකේ බොහෝ වෙලාවට අපි දකින්නේ වෙනස්කම් සහිත අයව බැහැර කිරීමේ ක්‍රමවේදය. අනිත් එක්කෙනාගේ අනන්‍යතාවයට අපි ගරු කිරීම වෙනුවට, අනිත් එක්කෙනාගේ හැකියාවට ගරු කිරීම වෙනුවට, අනිත් එක්කෙනාගේ ලස්සන සුන්දරත්වයට ගරු කිරීම වෙනුවට අපේ ඉතාම ඊර්ෂ්‍යාපරවශ මානසිකත්වයකින් අපේ උසස්ය කියන අස්මිමානයෙන් අපේ පීඩා විඳිමින් අපි අනිත් එක්කෙනාව බැහැර කිරීම, අවමන් කිරීම කියන තැනට ගමන් කරනවා. එතකොට මං හිතන්නේ කිසිම ආයතනයක ඵලදායීතාවය ඉහළ නංවන්න මෙවැනි තත්ත්වයක් ඇතුලේ හැකියාව ලැබෙන රටකුණත් එහෙමයි. රටක විවිධ ජාතීන් ඉන්නවා. දැන් මේ ඔබ ජීවත් වෙන මේ රටේ මං හිතන්නේ ජාතීන් 100කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා. විවිධ ආගම්, විවිධ සංස්කෘති. දැන් හැබැයි මේ රට ඇතුලේ සැලකිය යුතු ප්‍රමාණයකට සාපේක්ෂව ගැටුම් අඩුයි. හේතුව අනිත් එක්කෙනාට ලැබිය යුතු ගෞරවය ලැබිය යුතුයි කියන එක ඒක නෛතිකවම ස්ථාපිත වෙලා තියෙනවා. ඒකෙන්ද කාගෙත් වගකීමක් වෙලා තියෙනවා අනිත් එක්කෙනාට ගරු කරන එක. අනිත් එක්කෙනාගේ අයිතියට, අනිත් එක්කෙනාගේ හැඟීම් වලට, අනිත් එක්කෙනාගේ යෝජනා වලට, අනිත් එක්කෙනාගේ සිතුම් පැතුම් වලට. ඒත් ඒකෙන් කියන්නේ මේ වගේ සමාජයක පොඩි හෝ ආකාරයක මිනිස්සුන්ට අවමන් කිරීම, පහත් කිරීම නැහැ කියලා. එච්චර අපි බොළඳ තැනකට යන්න ඕනේ නැහැ. එහේ මේ අපිට ඕනම පෘථජන සමාජ කණ්ඩායමක් ඇතුළතදී දැක ගන්න පුළුවන්. ඒත් අපි ශිෂ්ට වෙනවා කියන්නේ, අපි දියුණු වෙනවා කියලා කියන්නේ අපේ අර ඊගෝ එක මත පදනම් වෙච්ච ඒ නරක මනෝභාවයන් පුළුවන් තරම් මේ සමතයකට පත් කර ගැනීමක් සහ දුරු කර ගැනීමක් බැහැර කර පළවෙනි එක සමතයකට පත් කර ගන්න ඕනේ. අපි අපි අපිට අනිත් අයව නුරුස්සන ඒ චෛතසික අපේ ඇතුලේ තියෙනවා. අපිට වෙනස් අය, අපිට වඩා වෙනස්කම් සහිත අය බැහැර කරන ඒ මනෝභාවය අපි කාගෙත් ගාව තියෙන එකක්. හැබැයි ඒක පළවෙනි පියවරේ අපේ බුද්ධියෙන්, දැනුමෙන්, අපේ හැදිච්චකමෙන් අපිට පුළුවන් යටපත් කරන්න. පසුව ඉතාම ගැඹුරු අවබෝධයට අපිපත් වෙනකොට දේවල් පිළිබඳව තිබෙන සැබෑම සත්‍ය යථාර්ථය අපි වටහා ගන්නකොට අපිට ඒ මනෝභාවයන් පියවරෙන් පියවර බැහැර කරන්න පුළුවන්. ඒ නිසා ගෙදරකාරී සාමය උදා වෙන්නේ, ගෙදරක සතුට තියෙන්නේ බිරිඳ සැමියාට ගරු කරනවා නම්, සැමියා බිරිඳට අවමන් කරන්නේ නැත්තම්, දෙදෙනාම එකිනෙකාට ආදරය සහ ගෞරවය තිළින කරනවා නම්, ප්‍රදාන කරනවා නම්, චූටි ළමයාට පවා ගෞරවයක් තිබෙන බව පිළිගන්නවා නම්. ඇත්තටම උපුල් මහත්තයා මෙහෙමයි. දැන් අපි ගොඩක් වෙලාවට වටහා ගත යුතු වැදගත්ම කාරණයක් තමයි අපි අනිත් එක්කෙනාට ගරු කිරීම කියන්නේ. ඒක ඇතුලේ කියවෙන වැදගත්ම කාරණේ තමයි එයාට අපි ඒත්තු ගන්නවනවා එයා වටිනෙක් කෙනෙක් කියලා. මම ඔබතුමාට ගරු කරලා කතා කරනවා කියන එකේ අදහස තමයි ඔබතුමාගේ මනසට ඒත්තු ගන්නවනවා ඔබතුමා වටිනෙක් කෙනෙක් කියලා. එතකොට ඔබතුමාට ඔබතුමා වටින බව දිගින් දිගටම ඒත්තු ගැන්වෙද්දි තමයි ඔබතුමාගේ චර්යාත්මක වෙනසක්, ඔබතුමාගේ බිහේවියර් වල බොහොම යහපත් ඇසිරීම් තත්ත්වයන් අපිට දැක ගන්නටපත් වෙන්නේ. මොකද ඔබතුමා ඔබතුමාගේ ගෞරවය ගැන හිතන ඊළඟට. එතකොට ඔබතුමා පාලනය වෙනවා. මාත් එහෙමයි. එතකොට අපි කෙනෙකුට ගරු කිරීම කියන්නේ අනිකාට එයාගේ පෞරුෂත්වය නංවා ගන්න උදව් කිරීමක්.
අපි කාටහරි අවමන් කරනවා කියන්නේ එයාට හීන පෞරුෂයක් ඇති කරනවා. අපි මතක තියාගත යුතු වැදගත්ම දේ තමයි ඉතාම හීන පෞරුෂයකින් ඉන්න සමාජයක් හැමතිස්සෙම වෛරී වෙනවා, හැමතිස්සෙම ක්‍රෝධයෙන් ඉන්නේ. එතකොට අපි කෙනෙක්ට අවමන් කළා පහත් කළා දාන්න අපි තේරුම් ගන්න ඕන අපි අපේ ඔළුව උඩ පත්තු වෙන්න බෝම්බ ටිකක් සූදානම් කරනවා කියන එක. මොකද අපි කාටවත් අවමන් කළා යාව පහත් කරලා කොන් කරලා දාද්දි එයාට තියෙන සියලු අයිතිවාසිකම් අපේ බලයෙන් යටපත් කරලා දාද්දි ඉතින් සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි එයාට ඒ අසහනය ඇතුළෙම එයාව පාගගෙන අපි සැප විඳිනවා කියන ඊර්ෂ්‍යාව පැන නැගිලා අපේ දේවල් වලට ගිනි තැබීම් වලට එයා පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාරණේ තමයි මම හිතන්නේ හේතු විදියට. ඔව්. හොඳයි. ස්වාමීන් වහන්සේ මම හිතනවා එක්තරා තැනකටම ආවගෙන ආවා. දැන් අපි මේ රටේ බොහෝ කාලයක් ජීවත් වෙන මේ අපේ අසන්න බොහෝ දෙනෙක්. එතකොට අපි නොඑක්ට අපේ තාමත් මේ අපේ අක්මූල් තාම තියෙනවා ශ්‍රී ලංකාවේ. අපි බොහෝ විට අපේ නිවාඩුව ගත කරන්න යන්නේ ශ්‍රී ලංකාවට. නමුත් මේ අතරේදී අපි දකිනවා මේ ඔබ වහන්සේ මේ කියපු පරස්පර මට්ටමේ දේවල් අපි දකිනවා. විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකාවේ ගැන කතා කරොත් එහෙම අපි දකින එදිනදා දකින ප්‍රවෘත්ති වලින් එදිනදා අහන තියෙන දේවල් වලින් මේ වගේ එකිනෙකාට ගෞරවත්වයක් නැති අනිකා පිළිබඳව විශ්වාසයක් නැති අනිකාගේ වටිනාකමක් දෙන්නේ නැතිව කටයුතු කිරීමේ අවස්ථාවල් ඉතාමත් බහුලයි අපි දකින්න හැමතිස්සෙම. මේ වගේ මේ පරිසරයක් ඇති කරන්න අර ඔබ වහන්සේ කලින් කිව්වා වගේ මේ රටක මේ වගේ තියෙන්නත් ඇයි අපිට මෙච්චර ඉතිහාසයක් තිබිලා මේ වගේ හොඳ බෞද්ධ පදනමක් ඇතිව ඇති රටක් වෙලත් අපේ විශේෂයෙන්ම ඇයි අපේ මේ ජාතිය අද තියෙන විදිහට මේ වගේ එකිනෙකාට ගරුත්වයක් නැති තත්ත්වයට විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ප්‍රවෘත්ති ගත්තොත් එහෙම මේ දේශපාලන විශේෂයෙන් මෙතනින් තමයි මේ ගොඩක් දේවල් මේ නරක ආදර්ශ අනිත් පැති වලට යන්නේ අද අපිට පේන ආකාරයට. ඇයි මේ වගේ තත්ත්වයක් අපේ රටේ ඇති වෙලා තියෙන්නේ? මම හිතන්නේ මේ දියුණු වෙමින් පවතින ආර්ථිකමය වශයෙන් දිලිඳු රටක ඉතාම දූපතක් විදියට පවතින රටක ඔයිට වැඩිය දෙයක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒක බොහොම හිමින් තමයි මහත්මයා මම විශ්වාස කරන විදියට ඔය වගේ අයහපත් තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ දේශපාලනික ශේෂ්ත්‍රය ගත්තත් ජාතීන් අතර ගත්තත් ඊළඟට අපි අවුරුදු 30ක් විතර එක ජාතියක් නියෝජනය කරපු ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක ලොකු ගැටුමක් හිටියා. එතකොට ඒ දීර්ඝ කාලය තුළ ඒ ජාතියට අනෙක් සිංහල ජාතිය ගැනත් දමිළ ජාතිය ගැන සිංහල මිනිස්සුන්ටත් හැමතිස්සෙම සැකය විතරයි තිබුණේ. හැම සිංහල මිනිස්සෙක්ම ඊටාම මේ දුෂ්ටයෙක් කියන චෛතසිකය එන්න අව හේතු තිබුණා. ඊළඟට දෙමළ මිනිස්සු ගැන හැම දෙමළ මිනිස්සෙක්ම කොටියෙක්ද කියන සැකය එන්න හේතු තිබුණා. මොකද 30 අවුරුද්දක් අකණ්ඩව කැකෑරකමින් තිබිච්ච තත්ත්වයක්. එතකොට එවැනි තත්ත්වයක් ඇතුලේ මේ අපි දන්න ඉතිහාසය අපිට මතක ඉතිහාසයේ ඒ ජාතීන් අතර ඒ ගරුත්වය කියන එක නිර්මාණය වෙන්න අවශ්‍ය කරන සමකාමී පරිසරයක් තිබුණා. මම හිතන්නේ තව ජෙනරේෂන් එකක් විතර යුද්ධේ නැතුව තව ජෙනරේෂන් එකක් විතර අරන් යන්න පුළුවන් වුණා. මම හිතනවා සැලකිය යුතු සමකාමී බවක් රට තුළ ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙයි අපිට. හැබැයි ලොකු විවෘතාර්ථිකයේ ඇතුළෙත් ලොකු පරතරයක් නිර්මාණය වෙලා තියෙනවා. ලොකු පරතරයක් ඇති පිරිස ඉතාම සුළුතරයකුත් නැති පිරිස බහුතරයකුත්. ඒක සිංහල දෙමළ මුස්ලිම් සමාජය කියලා වෙනස් නෑ. ඒක පොදුවේ නැති පිරිස කියන ගොඩ බහුතරයක් තාම අපේ රටේ. එතකොට ඒ ඇති පිරිසෙහි පවතින ජීවන ක්‍රමයට නැති පිරිස හීනමානයකින් බලන එක නවත්තන්න බෑ. අපි මොනවා කිව්වත් මේ රටට ආවට පස්සේ අපිට දැක ගන්න පුළුවන් ගෙවල් ගත්තොත් පැටර්න් කීපයක ගෙවල් තමයි තියෙන්නේ. ඒක යායට එකම විදියට. හැබැයි අපේ රටට ගියොත් අපිට අර ගස්වල ජෛව විවිධත්වය වගේම ගෙවල් වල ජෛව විවිධත්වයකුත් පේනවා. එතකොට ඒවා ඇතුලේ හීනමානය සහ අතිමානය වේගෙන් උස් පහත් වෙමින් තිබෙනවා. ඊළඟට නගරාත්පත් කර ගැනීම අතින් ගත්තොත් වෙළඳ පොළ ක්‍රමේ ඉතාම සාර්ථකව යන මුස්ලිම්වරු ගැන ගොවිතැන් ක්‍රමය සහ වෙනත් මේ ක්‍රමවේද ඔස්සේ ආර්ථිකය දියුණු කරගන්න ගමන් කරමින් හිටපු සිංහලය තුළ අසහනයක් ගොඩනගෙනවා. මුස්ලිම්වරයාටත් ඉඳන් අයිතිය තවම මදිකම පිළිබඳව සිංහල මිනිස්සු ගැන අසහනයක් තියෙනවා. එතකොට මේ අසහනය ජාතීන් අතර තියෙන ඊර්ෂ්‍යාත් සහගත හැඟීම්
එක එක කාරණාවලින් එකිනෙකාට එකිනෙකා ඊර්ෂ්‍යා කරගන්නවා. සිංහල බහුතරයෙන් පාලනය වෙනවා කියලා සුළුතර දෙමළ මුස්ලිම් ප්‍රජාවට සිංහල මිනිස්සු ගැන ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඊළඟට මුස්ලිම් අයයි දෙමළ අයයි ඇවිල්ලා අපේ රට අල්ල ගන්නවා අය නගරවල වෙළඳ බලයත්පත් කරගන්නවා කියලා සිංහල මිනිසුන්ට ඊර්ෂ්‍යාවක් තියෙනවා. එතකොට මේ අවසාන වශයෙන් ගත්තම අපේ කෙලස් වැඩ කරනවා. මේ කෙලස් මත දේශපාලනය වෙනවා. ඊළඟට ඒ කෙලස් වලට මේ පොලිටිකල් මීනින් එකක් දෙමින් තියෙනවා. දේශපාලනික අර්ථකථන දෙමින් තිබෙනවා. ඒ සමාජ කණ්ඩායම් අතරින් පැන නැගිච්ච සුළු කණ්ඩායම්. එතකොට ඒක මහා සම්ප්‍රදාය බවට රටේ පත් වෙනවා. ඉතින් ඒ ඇතුලේ තියෙන මේ මිනිස්යාගේ අර සාමාන්‍ය මේ අපි කියන්නේ අවර මට්ටමේ තියෙන චෛතසික පාවිච්චි කරලා තමයි ලංකාවේ පොලිටික්ස් කරන්නේ. මම හිතනවා ඉතාමත් වැදගත් කරුණු රාශියක් ඔබ වහන්සේගෙන් අද අපේ වැඩසටහනට අපේ අසන්නන් වෙනුවෙන් එකතු වුණා. ඉතින් මා ඉතාමත් ගෞරවපූර්වකව ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ අද විදුර සිංහල සංග්‍රහය සමග සම්බන්ධ වෙලා ඉතාමත් වටිනා අදහස් මේ විදේශගත ශ්‍රී ලංකාවේ විදිහටත් එදිනදා අපි දකින දේවල් තුලින් යම් කරුණු කාරණා අපේ අසන්න වෙනුවෙන් ලබා දීම පිළිබඳව හොඳ යසන්නේ අද අප හා සම්බන්ධුනේ අතුරුගිරිය ආහාර නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති සහ නිර්මාතෘ පූජ්‍ය ශාස්ත්‍රපති මාවරලේ බද්දී ස්වාමීන් වහන්සේ. ඉතින් අද විදුරු සිංහල සංග්‍රහය අසන්නන් වෙනුවෙන් මා ඔබ වහන්සේට ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාර කරනවා අද මේ අවස්ථාවට සම්බන්ධ වීම. බොහොම ස්තුතියි ඔබතුමාටත් විශේෂයෙන්ම විදුරු සිංහල සංග්‍රහයට අපව සම්බන්ධ කර ගැනීම ගැන අනේක වාරයක් ස්තුතිවන්ත වෙන ගමන් ප්‍රථම වතාවට සිඩ්නි නුවරට එන්න අපිට ආරාධනා කරපු අපේ තිස්ස මැතිතුමා තිස්සේක නායක මැතිතුමාතුළු සියලුම කල්යාණ මිත්‍රයින්ට අපේ ආශිර්වාදය පුද කරනවා. මෙහි අසන්නන් වන ඔබ හැම දෙනාටමත් ශ්‍රී ලාංකිකයින් වන ඔබ හැම දෙනාටමත් සියලු යහපත් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Sunday from 9 p.m. to 10 p.m. හොඳයි, වෙලාව රාත්‍රී 9:00 විනාඩි 18යි. අජන්ත රණසිංහ ගීත රචනයකට අනුව ප්‍රේමසිරි කේමදාස සංගීතයේ මුසුකල එඩ්වඩ් ජයකොඩි සහ TM ජයරත්න ඇතුළු කණ්ඩායම ගායනින් දායකත්වයේ සපයන අංගාරාගම කලාබසී නාට්‍යයෙන් උපුටාගත් මේ ගීතෙන් අනතුරුව අපි යමු රංජිත් ධර්මකීර්ති වියතානන් සමග සජීවීව ඔබ වෙත ගෙන එන විශේෂාංගයට.
හොඳයි, මුලින්ම මේ අප සමග සිටින ව්‍යාතානන් පිළිබඳව හැඳින්වීමක් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. රංජිත් ධර්මකීර්ති රාජ්‍ය සම්මානලාභී නාට්‍ය රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, කෙටි කතා හා නවකතාකරුවෙක්, පරිවර්තකයෙක්, ශාස්ත්‍රීය ග්‍රන්ථ සම්පාදකවරයෙක්, පරිවර්තන නාට්‍යයක් වූ හිරුනැති ලොව, ස්වතන්ත්‍ර නිර්මාණයක් වූ මෝදර මෝල, ඒ වගේම ස්වතන්ත්‍ර නිර්මාණයක් වූ මේඝ ඔහු රාජ්‍ය සම්මාන දිනු නාට්‍ය වෙන වෙලා තිබුණා. ඇලෙක්ස් ආබුසෝෆ්ගේ අංගාරාගංග කලාබසි සංගීතමය නාට්‍ය, පූජිත් අයනෙස්කෝගේ හස්සිරාජ මහත්තයා අසම්මත නාට්‍යයක් හැටියටයි හඳුන්වන්නේ මේ නාට්‍ය. ඒ වගේම ඇන්ටන් චෙකෝෆ්ගේ චෙරියුවින, ඔහුගේ පරිවර්තන නිෂ්පාදනයක්, ඒ වගේම ජර්මන් ජාතික මහාචාර්ය ෆිට්ස් පෙටෙට්ස් සමග සමාධ්‍යක්ෂණයක් නිෂ්පාදනය කළ බර්ටෝල් බ්‍රෙස්ට්ගේ ද ත්‍රී පෙනි ඔපෙරා, ඒ වගේම සංගීත නාට්‍ය ඔහුගේ ප්‍රකට අධ්‍යක්ෂණයක් සැලකෙන, ඒ වගේම නාට්‍ය ප්‍රවේශයක් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් මෙන්ම නාට්‍ය හා රංගනයේ කලාව පිළිබඳ සරල විග්‍රහයක්, ඒ වගේම එවැනි පොත් ඔහු සම්පාදනය කර තිබෙනවා. ඒ වගේම ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සංවේදන පශ්චාත් උපාධි සහතික පත්‍ර පාඨ මාලාවද කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගන කලා පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේද කැලණි විශ්වවිද්‍යාලයේ හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ලලිත කලාවේදී අධ්‍යාපන පාඨමාලාවේද ජාතික අධ්‍යාපන ආයතනයේ නාට්‍ය හා රංගන කලා උපදේශක පාඨමාලාවල හා අධ්‍යාපනවේදී පාඨමාලාවේද බාහිර කථිකාචාර්යවරයෙක්, ඒ වගේම මොස්කෝ රංගන කලා ආයතනයේ රූප කලාව පිළිබඳ පුහුණුවක්ද බැංකොක්හි දුරාකින් පණ්ඩිත විශ්වවිද්‍යාලයේ සංනිවේදන සැලසුම් කරනය පිළිබඳ උසස් පාඨමාලාවක් හදරලා තියෙනවා. ඔහු විශ්වවිද්‍යාල ගණනාවක සංචාරය කළා. නාට්‍ය කලාව පිළිබඳ පුළුල් අත්දැකීමක් ලබා තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක් වශයෙන්ද, ටවර් හෝල් රංගහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද කටයුතු කරලා තියෙනවා. රංජිත් ධර්මකීර්ති මහත්මයා, ආයුබෝවන් කියලා පිළිගන්නවා විදුර සිංහල සංග්‍රහයට. ආයුබෝවන්. ඔව්, අපි දැන් මේ ඔබ මේ නාට්‍ය පිළිබඳව අපි කතා කරන්නට කලින් ඔබ විශාල පුළුල් පරාසයක කලා කටයුතු වල නිරත වුණු බව අපේ මං හිතන්නේ පැහැදිලි කිරීමේදී පෙරවදනයේදීම කියුණා. මේ වගේ විශාල ප්‍රවේශයක් ගැනීමට හේතු වෙච්ච කාරණා මොනවද? මුල් නර්තනය රංගන කටයුතු පිළිබඳව ඒ තොරතුරු අපි මුලින්ම දැනගන්න කැමති මේ සාකච්ඡාවේ ප්‍රවේශයක් හැටියට. ඇත්තම සුජීව, මම නාට්‍ය කලාවට හම්බෙන් ආවයි කියලා මට හිතෙන්නේ. මම ඉස්සෙල්ලා මගේ ජීවිතය ආරම්භ කළේ ඇත්තම උසාවියක පටන් ගත්තේ. භාෂා පරිවර්තයේ කැරීට පස්සම ගුවන්විල සංස්ථාවට එකතු වුණා. සාන්නිවේදී කැරීට මම වැඩ කරා, ප්‍රවෘත්ති සංස්කරණය කළා. ඒ කාලේදී මම නාට්‍යයක් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. දැන් මගේ ඇත්තම දෝල්නේ වුණා ඒ පැත්තට. ඊට පස්සේ මම නාට්‍ය ප්‍රවේශ වුණා. නමුත් මම උසස් පෙළ හදාරන කාලේදීම කෙටි කතා ලිව්වා. මට මතකයි ජනතා පත්‍රයේ ඒ පළ වුණා. ඉතින් මං ඒක සාහිත්‍ය පැත්තරත් නැඹුරුණා, නාට්‍ය පැත්තරත් නැඹුරුණා. නමුත් මම 1994 වෙනකම්ම නාට්‍ය කරා. මේක නාට්‍ය මං කරා. ඒක ජයලත් මනරත්න, සුමිද සිරිසේන වගේ පිරිසක් රඟපෑවා. නමුත් ඒ නාට්‍ය කලාට පස්සේ ඒ නාට්‍ය ඉතාම විශිෂ්ට ප්‍රතිචාර ලැබුණා. විචාරකයන්ගේ අනුග්‍රහ ලැබුණා, විශ්වවිද්‍යාල ඔක්කොම පෙන්වුවා. නමුත් නාට්‍ය දුව ගන්න බැරුව ගියා, පාඩු වුණා. මම මහබැංකුවේ කාලේ වැඩ කරේ, ණයක් අරගෙන කළේ. ඉතින් එතකොට මට තේරුණා අපේ කාලය දැන් අපේ ප්‍රේක්ෂක ජනතාවට ඕනේ නැහැ කියලා. ඒක නාට්‍ය කලාවෙන් නෙන්නේ පිරිහෙනවා. ඉතින් එතකොට රසඥතාව පිරිහුණා. ඒ නිසා මම නාට්‍ය අතහැරලා එතනින් ලම පටන් ගත්ත. පොත්පත්
වලට පමණක් සීමා වෙන්න. දැන් මම හිතන්නේ පොත් 63ක් පමණ ලියලා තියෙනවා ළමා පොත් 20 ගානකුත් එක්ක. ඉතින් විවිධ විෂයන් පිළිබඳව, මොකද ලේඛකයෙක් වුණාම කලාකරුවෙක් වුණාම ප්‍රකාශනය අවශ්‍යයි. අපිට ගනුදෙනු කරන්න ඕනේ අපේ පාඨකයන් සමග ප්‍රේක්ෂකයන් සමග. ඉතින් ඒ නිසා මම කෙටි කතා, නවකතා ඔබ කිව්ව කාරණාවට මම යොමු වුණා. ඔව්, එතකොට මේ කාලවකවානුවේ වෙන්න ඕනේ ඔබට මහාචාර්ය සරත්සංජි ත්‍රූරීන් ඒ වගේ බොහොම වියතුන් හමුවන්නේ ගුණදා සමරසේකර ඒ වගේ ඒ හමුවීමත් අපිට මතක් කරුවොත්. ඔව්, ඇත්තෙන් මට මුලින්ම හමුවුණේ වියත තමයි. මම කෘතවේදීව කියන්නේ මාර්ටින් වික්‍රමසිංහ ත්‍රූරීන්. එතුමා මම මහගෙදර කියලා ඇන්ටන් චකෝව් පිටරි වෙන්නාට 1965 අනුවර්තනය කළා. ඒ නාට්‍ය බලන්නව මාර්ටින් වික්‍රමසිංහ ත්‍රූරීන්. එතුමා බලන් ඇවිල්ලා ඩේලි නිවුස් පුවත්පතට විචාරයක් පළ කරා. ඒ විචාරයෙන් පස්සේ මට සෑහෙන පිළිගැනීමක් ලක්ුණා. ඉන්පසු මම එතුමා ඇසුරු කරන්න පටන් ගත්තා. එතුමාගේ ගුරුහරුකම් දුන්නා. එතුමා කිව්වා මේ මාග්‍රිට් මීඩ්වෙනි සමාජ විද්‍යාව අවශ්‍යයි, මනෝවිද්‍යාව ගැන කියවන්න ඕනේ, පොත්පත් දුන්නා. එතුමාගේ ඇසුර මම හිතන්නේ විශ්වවිද්‍යාලයකින් නොත් ලබන්න බැරි ඇසුර. පුදුමාකාර පුළුල් දැනුමක් තිබිච්ච කෙනෙක්. ඊට පස්සේ මට භාග්‍ය ලැබුණා මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ ප්‍රමුඛ පිරිස සමග ආශ්‍රය කරන්න. මහාචාර්ය ඒ.වී. සුරවීර එතුමා තමයි මට ආරාධනා කරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චිරවේ නිෂ්පාදනය කරන්න කියලා. සතිචන්ද්‍ර දේවසිංහ සෝමතල සුබසිංහ සමග විශ්වවිද්‍යාල ශිෂ්‍යව තමයි සම්බන්ධ කරගත්තේ. ඒක අධ්‍යයන කාර්යයක් හැටියට එකලේ. ඉතින් මේ වගේ විද්වතුන් ඇසුරේදී මගේ මම හිතනකේ ධර්ම තව පළල් කරගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම කලාකරුවා කින පුද්ගලයා කොච්චර සංවේදී කෙනෙක්ද, මට අමරදේව සූරින් ආශ්‍රය ගන්න ලැබුණ ගුවන්විදුලියේදී. මම හිතනවා මේ කලාකරුව කියන්නේ ඉතාමත්ම නිහතමානි මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, ඔය මම කිව්ව අමරදේව වගේ අය බැලුවාම හැබැයි කලාකරුව. ඒ මොකද ඉතාමත්ම සංවේදී නිහතමානි පුද්ගලයෝ. ඒ වගේම තමයි මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳව කතා කරද්දී, ඒ වගේම සරච්චන්ද්‍රයන් පිළිබඳව කතා කරද්දී ඔවුන් ස්වයං අධ්‍යාපනයක් ලැබීම තමයි මම හිතන්නේ වඩා වැදගත් වෙන්නේ ඔවුන්ගේ දැනුම පුළුල් කර ගැනීම සඳහා. ඔව්, ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් මාර්ටින් සූරින් ලංකාවේ විශ්වවිද්‍යාලයක්වත් හරියට තිබුණ නැහැ. 1942 දීන්නේ. නමුත් එතුමා 1925 දීතර අපේ මේ රොමැන්ටික් සාහිත්‍යෙන් මිදිලා යථාර්ථවාදී නවකතාව ගැන කියවලා, කෙටි කතාව ගැන කියවලා, ගැහැණියක් වගේ කෘති ඉදිරිපත් කළා. වහල්වයි කෙටි කතා ලියලා 1943 වෙනකොට අපිට ගම්පෙරළි වගේ නිර්මාණයක් කරනවා. ඉතින් මේ ප්‍රතිභාව කියන එකයි මේ ස්වයං අධ්‍යයනය කියන එක. තමයි දැන් අපි ෂේක්ස්පියර් ගත්තොත් එහෙම. දැන් මම අද පොතක් ගත්තා මේ ඩිමික්ස් එකෙන් බෙන් ජොන්සන් ගැන. දැන් බෙන් ජොන්සන් හුඟක් අධ්‍යාපනයක් තිබුණා, නමුත් නිර්මාණාත්මකව ෂේක්ස්පියර් පරාජය කරන්න බැහැ. ඉතින් මේ ප්‍රතිභාව කියන එක කොහෙන් එනවද දන්නෙත් නැහැ. ඒ ප්‍රතිභාව හරි විදියට පොතපත පරිශීලනයෙන්, සත්තාභ්‍යාසයෙන්, මහන්සියෙන්, දුක්මහන්සියෙන් කරන කාර්යයකට අපිට කියන්න පුළුවන් වෙන්නේ. එනිසා දැන් සරච්චන්ද්‍ර සූරීන් මහාචාර්යවරයෙක් වුණත් එතුමා ගවේෂණය කළා. සිංහල කැමි නාටකයේ වගේ පොතක් ලියන්න ඉන්දියාවට ගිහිල්ලා නෝකබුකේ අධ්‍යයනය කළා. අපේ නාදගම් ගැන අභ්‍යන්තර තෙරුකුත්තු මේල් නාට්‍ය ගැන අධ්‍යයනය කළා. විශාල දැනුම් සම්භාරයක් ඒකරාශි කරගෙන විදේශ නාට්‍ය කලාව ගැන දැනගෙන තමයි අපිට මේ සිංහල නාට්‍ය කලාවට ඒ ගමන් මඟ අපේ සම්ප්‍රදාය සොයා ගොස් මනමේ සිංහභාවගේ නාට්‍ය කළේ. ඉතින් ඒක නිසා මේ නිර්මාණයේදී අධ්‍යයනයේ සත්තාභ්‍යාසය කියන එක ඉතාම අවශ්‍ය වෙනවා හැම ලේඛකයාටම. ඒ වගේම තමයි ඊළඟට මට මතුවෙච්ච මේ ප්‍රශ්න තමයි දැන් සාමාන්‍යයෙන් නූතන නාට්‍ය කලාවක් කියන එක තිබුණේ නේ 40 ගණන් වල වගේ වෙනකොට. අමුතුවෙන්ම මං එලිපෙහෙලි කරගෙන යන්න තිබිච්ච මාවතකේ ඒ ගමනේදී මොන වගේ අයද ඔබට තේරෙන්නේ මේ නාට්‍ය කලාවට විශේෂයෙන්ම දායක වුණාය කියලා? ඇත්තම උපුල් හරි පුදුම සාගතයි. දැන් මේ ඔස්ට්‍රේලියාව වගේ නුවරක ඉන්නකොට මේ හුඟක් අපි මේ පිසාවකෝ හොඳ ලෝකෙම තියෙන විශිෂ්ට නාට්‍යාගාරයක් සිඩ්නි ඔපෙරා හවුස්. මට ඊයේ පෙරද මං ඒක ඇතුළට ගිහිල්ලා බලන්න ලැබුණා. ඒවල පේන නාට්‍ය රංගශාලා විශාලත්වය ඔක්කොම බැලුවාම අති විශිෂ්ටයි. නමුත් මේ කිසි පහසුකමක් අපේ තිබුණ නැහැ. අපේ තිබුණේ අපේ සම්භාව්‍ය සාහිත්‍යයක් තිබුණා. අපි ජාතක පොත් තියෙනවා, සද්ධර්ම රත්නාවලී තියෙනවා, ගුත්තිලේ තියෙනවා. නමුත් අපිට නාට්‍ය කලාවක් නැහැ. නමුත් ඉන්දියාවේ භරත මුනිවරයා ක්‍රිස්තු වර්ෂ 2 ශතවර්ෂයේ සංස්කෘත නාට්‍ය කලාව ඉතාම දියුණු තත්ත්වයක තිබුණා. රත්නාවලී, මුචකට, කමටි කරත්තේ ඒ වගේ නාට්‍ය තිබුණා. නමුත් අපිට ඇයි මේ නාට්‍ය කලාවක් ඇති නොවුනේ? ඒක ප්‍රශ්නයක්.
අපේ තිබුණේ ගැමි නාට්‍ය කලාවක්. ඒව තමයි කෝලං, සොකරි, ඒ වගේ නාට්‍ය කලාවක්. එහෙම ඇවිල්ලා ඊට පස්සේ කවිනාඩගමෙන් ඇවිල්ලා ටවර්හල් යුගයට ඇවිල්ලා, ටවර්හල් යුගයේදී අර විනෝදාස්වාද මාර්ග සපේන ජෝන්ද සිල් වගේ නාට්‍ය කලාවක් ඇති වුණා. ඒකට විදේශීය බලපෑමක් තව බලිවාල වගේ එල්ෆින්ස්ටන් කණ්ඩායම ඇවිල්ලා එය සම්මිශ්‍ර වෙලා මෙහෙම හැද ගැහිගෙන එනවා නාට්‍ය කලාවක්. ඊට පස්සේ මිනර්වා යුගයට බී ඩබ්ලිව් ජයමාන, රුක්මණී දේවී, එඩි ජයමාන වගේ ජනප්‍රිය නළුලියන් දාගෙන. නමුත් තාමත් මේ යථාර්ථවාදී මගට ආවේ නැහැ නවකතාව ආවත්. ඒතර ඔබ කියනවා වගේ උපුල් අර විශ්වවිද්‍යාල යුගයේ තමයි 1944 දී වගේ කොළඹ විශ්වවිද්‍යාලේ තමයි ඔය ලින් ලුඩ්වයික්ලා, එතකොට ඊට පස්සේ ජුබාල්ලා, මහාචාර්ය සරච්චන්ද්‍ර, කපුවා කපු තැන්ඩ්‍රජකවගේ නාට්‍ය කෙටි නාට්‍ය පරිවර්තනය කළා. මේ අත්තදා බලන්නේ අපේ නාට්‍ය ගමන් මඟ කොහරද යන්නේ කොහොමද කියලා. ඉතින් අපිට තියෙන නාට්‍ය කලාවතින් කෙටි ඉතිහාසයක්. නමුත් 60 දශකයේ වන විට දෙවන්ත පිම්මක් අපි ඉදිරියට පැන්නා. විශ්ව නාට්‍ය සමග අතිනත ගත හැකි සරච්චන්ද්‍රගේ මනමේ සිංහ බව, සුගත පල්සිල් වගේ බෝඩින් කාර්යෝ, තට්ටු ගෙවල් වගේ නාට්‍ය, හරිම්බඩු හයක් දුන්න දුනුගමේ, යථාර්ථවාදී මග ඔස්සේ දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලපත්ති අද ශෛලීගත නාට්‍ය, අත්තදා බැලුවා ලියතඹර වගේ නාට්‍ය, එතකොට මුහුදුපුත් වගේ නාට්‍ය විශිෂ්ට තත්ත්වේ, ඒ වගේ ඔන්න රංගහල් ඇති වුණා 911 අපිට තව රංගහල මේ රාමුරංග වේදිකාවක් ප්‍රොසිනියම් තියටරයක් අපිට හම්බෙනවා. මෙහි මැයිල්ලා ඉතාම කෙටි දශක ගානක ඉතිහාසයක් තමයි අපි තියෙන්නේ. ඉතින් සතවර්ෂ ගානක ඉතිහාසයක් නැහැ එංගලන්තය බටහිර බැලුත් ක්‍රිස්තු පූර්ව 13-14 වගේ සතවර්ෂවල ග්‍රීසියේ ඇතෙන්ස් නුවර ඇති වුණ මුළු ජනගහනයම 10,000ක් විතර බැලුවා. මට යන්න හම්බුණ ග්‍රීසියට මම බැලුවා ඒ නාට්‍ය ශාලා. එතකොට එච්චර දීර්ඝ ඉතිහාසයකුත් නැහැ. නමුත් ඉතින් ඒ අතරේ අපේ අනිත් අංග වගේම අපේ නාට්‍ය කලාවත් කොමාරි හැඩ ගැහිලා හැඩයක් අරගෙන විවිධ ශෛලීන් අත්දැක බල හොඳ පරිවර්තන වෙලා අපේ නාට්‍ය කලාවත් ඉදිරියට යනවා. ඔව්, දැන් ඔබ සඳහන් කරා දැන් ඔබේ මේඝ කියන නාට්‍ය අන්තිමට පෙන්න ගන්න බැරි වුණා කියලා කියන්නේ එච්චරම හොඳ ආදායමක් ලැබුණේ නැති නිසා නවත්තන්නට සිද්ධ වුණා හැම කියලා. ඒ වගේම ඔබ දැන් ටිකට කලින් කිව්වා 60 දශකයේ අපේ ස්වර්ණමය යුගයේ තිබුණේ කියලා නාට්‍ය නිර්මාණකරුවොත් ඒ වගේම ප්‍රේක්ෂකයොත් හොඳ මට්ටමක හිටියා කියලා. මොකක්ද මේ අපි කිව්ව ටර්නින් පොයින්ට් එක? ඇයි මෙහෙම කඩාගෙන වැටීමක් එකපාරටම උනේ කියලා ඔබ හිතන්නේ? මේ සමාජය තුලත් ඒ වගේම නිර්මාණකරුවන් තුලත් ඒ කඩාගෙන වැටීමට හේතුව මොකක් හැටියටද ඔබ දකින්නේ ගොඩක් කියලා? සුජීව මට හිතනවා මෙහෙම, දැන් බැලුවොත් එහෙම අපි ලෝකෙන් අපි ගමුකෝ. දැන් ලෝකේ ඉස්සෙල්ලාම තිබුණ නාට්‍ය කලාව තිබුණා 1600 ගණන් වල ෂේක්ස්පියර් නාට්‍ය සාම ඉහළ රාජ්‍ය අනුග්‍රහ ලැබෙමින් තිබුණා. එතකොට ප්‍රංශේ, රුසියාවේ ස්ටැනිස්ලාවස්කි ඒ වගේ නාට්‍ය කලාවක් තිබුණා. එතකොට මේ ඒ කාලේ තිබුණ ඒකාධිකාරයේ තිබුණේ වේදිකා නාට්‍යවලට විනෝදාස්වාද මාර්ගය සපයන හොඳම මාධ්‍ය. ඒ සම්ප්‍රදාය තාමත් තියෙනවා. තාමත් මෙහි බැලුවාම වයින් බිබී මේ නාට්‍ය බලන විදිය මට වළංගු විශ්වවිද්‍යාලේ අපේ හොඳ නාට්‍යකරුවෙක් ඉන්නවා ලංකාවේ, ධනංජය කරුණරත්න. මම ගිහිල්ලා බැලුවා කරන නාට්‍ය රංගාලේ අධ්‍යයන කටයුතු. ඒ වගේම රසිකයෝ ඉන්න ශාලා පිරෙන සෙනග ඉන්නවා. ඒ වළංගු රංගාලේ අපි නාට්‍යයක් බැලුවා. පිරෙන්නේ ඉන්නවා. මේ මොකද මේ රසඥතාව වර්ධනය වුණා. දැන් මේක අපි කැඩුනේ කොහෙද? කැඩුනේ ඊට පස්සේ අපිට ආවා විද්‍යුත් මාධ්‍ය. ගුවන්විදුලි ඉස්සෙල්ලම ආවා 920 ගණන් වෙනකොට ලංකාවටත් හම්බුණා. BBC ආවා 930 ගණන් වෙනකොට, රූපවාහිනිය ආවා කළු සුදු ඇළ වර්ණ රූපවාහිනිය ආවා. එතකොට අර විනෝදාස්වාද මාර්ග සපයන ආයතන පුළුල් වුණා. මේකෙදි වාණිජ්‍ය දැවැන්ත කර්මාන්තයක් තමයි විද්‍යුත් මාධ්‍ය කියන්නේ ටෙලිවිෂනය, FM නාලිකා ආදී ආහම. එතකොට ඒවල ලාභ උපදවන සංකල්පය ආවා. ඒ නිසා මොකක්ද උනේ, අර ඉහළ ප්‍රමිතියක නාට්‍ය නෙමෙයි කරේ. දැන් ඇමරිකාවේ සෝප් ඔපෙරා කියන කලිම බිහි වුණේ. ඒ සෝප් ඔපෙරාස් කියන එක ආවේ ටෙලි නාට්‍ය යන අතරේ මේ නොයෙකුත් සුවඳ විලවුන් සබම්පියර විකුණ ගන්න වෙළෙඳුන්ගේ දැන්වීම් දාන්න පටන් ගත්තා. ඒ දැන්වීම් සමාගම් අනුග්‍රහය දක්වලා මේ නාට්‍ය හොඳ නළුලිලු දාලා ජීන් ෆොන්ඩ වගේ අය ඔක්කොම දාලා කළා. දැන් මේකෙන් වුණේ මොකද? ප්‍රමිතිය අඩු වුණා, ප්‍රමිතිය බාල වුණා, ප්‍රසක්තතාව වැටුණා. මේ ධාරාව තමයි දිගටම ගලාගෙන ඉන්නේ. ලංකාවේ තියෙද්දි තමයි සිද්ධ වෙන්නේ. දැන් මට මේක කරන කාලේ අපිට එළ නාට්‍ය ඇවිල්ලා. අපිට දොස් කියන්න බෑ. හිටපු නළුලිලු ප්ලේන්ටික බිබි රොයල් ප්‍රයිමරිගේ ගස් යට ওই පොඩි ශාලාවල පුහුණු වෙලා ආත්ම ප්‍රතිසන්දත අපි නාට්‍ය කළේ. ලාභ සංකල්පෙක් තිබුණේ නැහැ. දැන් වෙළඳ භාණ්ඩයක් වෙලා මේක. කොමෝඩිටියක් වෙලා අපේ පොත් කර්මාන්තය. එතකොට ඒ වගේම නාට්‍ය
ටෙලි නාට්‍ය දැන් ටෙලි නාට්‍ය බලන්නකො. තනිකර වාණිජ කලාවක් මිනිස්සු බලනවා, විශාල පිරිසක් බලන එක නිසා එතනයි තියෙන්නේ ඉල්ලුම. ඉල්ලුම සැපෙම න්‍යාය ආවා. ඒතර කලාවේ ප්‍රමිතිය පල්ලෙහාට වැටුණා. මෙන්න මේ ඔස්සේ තමයි ඔය පරිහානියට මුල පිරුණේ. දැන් මට ජයලත් මානරත්න සුමිත සිරිසේන මගේ හිටපු ඒ අය ටෙලි නාට්‍ය ආවට පස්සේ මට කියන්න අයිතියකුත් නැහැ. මේක කියන්නේ මොකද, අපේ රටේ දැන් මේ රට බලන්න බොහොම හොඳට ජීවත් වෙනවා, ඉහළ පඩි ගෙවනවා. අපේ රටේ කලාකරු හරි දුප්පත් අය. ඒක නිසා කලාවෙන් ජීවත් වෙන්නත් බෑ. වෙන රස්සාව කරන්නේ නැත්නම් දැන් මම වෙන රස්සාව කරන නිසා තමයි මේ යපෙන්නේ. දයනන්ද ගුණවර්ධන වෙන රස්සාව කරා, සරත් චන්ද්‍ර වෙන රස්සාව කරා, මාර්ටින් වික්‍රමසිංහ පවා පුවත්පත් කතුවරේ කැටිර වැඩ කරමින් තමයි කරලා ස්වාධීන වැඩ කරන්න පටන් ගත්තේ. ඉතින් ජීවිසෙන් නැගත් එහෙමයි ගුණදා සමරසේකරත් දන්ත වෛද්‍යවරේ කැටියට එයාටම ඉහෙළම යමින් තමයි කරේ. එතකොට පූර්ණකාලීන කලාකරුවෝ, නාට්‍යකරුවෝ, ලේඛකයෝ අපේ රටේ නැහැ. ඉතින් ඒ නිසා මේ රැල්ලට අහුවෙලා ගසාගෙන ගියා ටෙලි නාට්‍ය වෙත. අපි හිතමු හොඳම නළුවිලෝ, මගේ නාට්‍ය හිටපු සුනේත්‍ර සරච්චන්ද්‍ර, අංගරංග ගලාබසි නාට්‍ය හිටපු නිස්සංග දිද්දෙනිය, ඔය මනෝරත්න ආදී සියලු පිරිස් ඉල්ලුමක් ඇති වුණා ටෙලි නාට්‍යවලට. ඉතින් හොඳ ගානක් ගෙවනවා. අපි නාට්‍යයක් කළ දුක් විඳලා මේකප් දාගෙන රෑ ගිහිල්ලා අපි නුවරිල් නැත්නම් නුවර පෙන්නලා බස් එකේ නිදි වරාගෙන ඇවිල්ලා පහුදවදී වැට්ටත් යන්න ඕනේ. මම මහා බැංකුවේ වැට්ට යනවා නිදි වරාගෙන වැඩ කරලා. ඉතින් ඒතර අපිට හම්බෙන්නේ කීයද? බොහොම සුළු ගානක්. ටෙලි නාට්‍ය ගියොත් එහෙම නෙමෙයි, ජනප්‍රියත්වය අනුව තමගේ නමට අර නීතිඥයොත් ඉන්නේ, නම අනුව විශාල ගණන් ගන්නවා. ඒ වගේ ඉල්ලුමක් ආවා. ඉතින් ඒක නිසා තමයි මේ අයව වේදිකාවෙන් ඉවත් වුණේ. එතකොට ඇත්තට නාට්‍ය ප්‍රමිතියත් බැස්සා. ඒ වගේම සමහර අය කියන කතාවක් තමයි බොහෝ වෙලාවට සිංහල රාජභාෂාව පැය 24කින් කිරීමට සූදානමක් නැති රටකේ කිරීම සමහරවට මේ හැරවුම් ලක්ෂයක් වුණාය කියලා. මොකද ඊට කලින් මහා විශාල පරාසයක පොත්පත් කියවන්න හිටපු දැනුම් පරම්පරාවක් නැතුව ගිහිලා සිංහල විතරක් ඉගෙන ගන්නවා, ඒ සිංහලෙන් පොත්පත් ලියවිලා තිබුණේ නැහැ කියන කාරණේ, මේක දකින්නේ කොහොමද ඔබ? සුජීව, අපි අමතක කරන්න නරකයි, අපේ අධ්‍යාපනය බිඳ වැටනේ. අපේ දේශීය සංස්කෘතිය අපි ඉතාම ඉහළ මේ ඇතු පිට පූජාවලිය වදම්මපු පිරිසක් රාජ්‍ය අනුග්‍රහය ලැබුව රජවරු ලිව්වා මහා පරක්‍රම බාහු. එතකොට ඒ වගේ අපේ රජවරු පවා සාහිත්‍යයට නැඹුරුවක් තිබුණා, සාහිත්‍ය කෘති පරිශීලනය කරලා ලිව්වා අනුග්‍රහය දැක්වා. පූජාවලිය අතු පිට ගෙනාව කියන්නේ කොච්චර සැලකිල්ලක් තියෙනවද? නමුත් අපි මෙහෙම ඉන්නකොට අවාසනාවකට 1505 දී ගොඩ වුණා පෘතුගීසි අපේ දූපතට එලා කුළුබඩු ගෙනියන්න ඇවිල්ලා රට අල්ල ගත්තා. ඊට පස්සේ ඔවුන්ගේ සංස්කෘතිය වලකට බයිලා කපටිඥා අරගෙන අපේ රටේ ධනය අරගෙන ගියා. ඒක ඊට පස්සේ ගොල්ලන්දක්කාර ආවා. මේක ගියා 1948 වෙනකන්. ඒකට අපි අවුරුදු 450කට කිට්ටු කාලයක් යටත් විජිතයක පැවතුන අපේ භාෂාව සාහිත්‍ය ඔක්කොම පිරිහුණා. අපේ ආපර ගමන් මග ලේඛන කලාව ඔක්කොම පිරිහුණා. අපි පිරිවෙන් තමයි අත වශයෙන් කියනවා නම් පොඩ්ඩක් හරි පවත්වන්ගේ අපි සංගපරපුර ඔස්සේ අපේ සංඝයාමාන්සි තමයි ගිනිච්චේ. එතන වැලිවිට සෝර්ත හිමියන් තමයි නැවත පුනර්ජීවනයක් ඇති කරේ. දැන් මෙහෙම ආපු රටක අපි පිරිහිලා තිබිච්ච තත්ත්වයේ තුල අපේ අධ්‍යාපනය භාෂාව ඔක්කොම පරිවර්තන ඉංග්‍රීසින්ගෙන් අපේ රට කිසියම් සේවයක් වුණා කියලා අපිට හිතන්න පුළුවන්. මොකද අධ්‍යාපනය අතින්, එතකොට වෛද්‍ය විද්‍යාව අතින්, දුම්රිය අතින් අපිට යම්කිසි සේවයක් වුණා. එතකොට මේ නිසාම මේ යටත් විජිත මානසිකත්වයේ වැළඳගත්ත පිරිස් පෑගිලා හිටියා. අපි ඒ අයට අවශ්‍ය වුණ දේශපාලන වශයෙන් කිසියම් ඉහළ තත්ත්වයකට තමන්ගේ සමාන අයිතින් ලබා ගන්න. ඒ මොකද ඒ වගේම අනුකාරකර ෆ්‍රාන්ස් ෆෙනොන් කියනවා බ්ලැක් ස්කින් වයිට් මාස් කියලා පොතක් ලියලා තිනවා. අපි වුණේ මොකද්ද? අපේ හැම කලුයි, නමුත් අපි විස්මුණක් දාගෙන ඉන්න සුද්ධ වගේ පිටි. ඒ ආකල්පම තමයි තිබුණේ. එතකොට අපි තිබුණේ සෙන්ට් තොමසස්, සෙන්ට් පීටර්ස්, ඒ වගේ රොයල්, ඒ වගේ ඉහළ පැලැන්තික අය තමයි. නමුත් මේක අවශ්‍ය වුණ ගමි අය මේ නගරයට එන එක, රාජ්‍ය පරිපාලන සම්බන්ධ වෙන එක. නමුත් මේ තත්ත්වයේදී උනේ මොකද්ද? මේ තිබිච්ච පීඩනය, මේ තිබිච්ච වක්කඩ කඩාගෙන යන්න බණ්ඩාරනායක මහත්මයා දේශපාලන තව තියුණා. එතකොට මේ දේශපාලන රැල්ලක් හැටියට බලයට පත්වීමට පැය 24කින් කිරීමද මෙතනට වර්ධ. නමුත් ඒක අවශ්‍යතාවක්, සමාජ අවශ්‍යතාවක්. මේ සමාජයේ පැගුණු පොඩි වුණු
බෞතර ජනතාව ඉදිරියෙන් තිබුණා. එන්න තිබිච්ච ක්‍රමේදී පොඩ්ඩක් මම හිතනවා අර වක්කඩ කරාන යනකොට මේ හැමදේම කරාන යනවානේ, ඉන්න ලූල්ලු කනේ මඩ ගෝරු ඔක්කොමත් එක්කම දෙන්නේ. ඒ වගේ ආව වගේ අපේ සැලස්මක් තිබුණේ නැහැ. අවුරුදු 450ක් යරතුල භාෂාව තිබුණේ නැහැ. හරි අමාරුයි මාතෘන් වගේ අය තමයි භාෂාව හදාගෙන, එතකොට මේ විචාර භාෂාවක් හදාගෙන භාෂාව හරියට ප්‍රදාන බලන්න ඉස්සර භාෂාව කොහොමද කියලා ගැසට් පත්‍රයක් අරන් බලන්න කල්පලොන්නේ කොහොමද කියලා වල්ල ඔය බයිබල් පරිවර්තන මාණ්ඩේ සිංහල කොහොමද කියලා මෙහෙම තිබිච්ච එකක් දිනු කරන්න ඉස්සෙල්ලා අපි තනිකරම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගෙන විශ්ව සාහිත්‍ය පිළිබඳ දැනුමක් ඇති හොඳ උගත් පරපුරක් එනකොට තනිකර ඉංග්‍රීසිය පමණක් කිරීම නිසා අපිට විශාල අර ද්විභාෂික ඥානය නැතු ගියා. සිංහල භාෂාව විතරක් එහෙම. ඒතර පොත්පත් තිබුණේ නැහැ. වෛද්‍ය විද්‍යාවට, ඉංජිනේරු විද්‍යාවට, ඒ වගේම සියලුම පොත් තිබුණේ නැහැ. ඒ නිසා පටු වුණා. ඒක නිසා අපි අරන් බැලුවොත් එහෙම 60 දශකයේ ওই නාට්‍යකරුව, ලේඛකයෝ ඒ ද්විභාෂික ඥානය ලබා ගත්ත විශ්ව සාහිත්‍යිකයෝපු පිරිසකින් බිහි වූ නිර්මාණයි. ඊට පස්සේ අද විශ්වවිද්‍යාලේ ඉන්න ආචාර්යවරු, මහාචාර්යවරු ඇතුළු ශිෂ්‍යයෝ අද වර්තමානයේ අරන් බැලුවොත් එහෙම මේ පේන්න තියෙන ඕනක වරදක් නෙමෙයි. මොකද උන්ට අනිවාර්යෙන් සිද්ධ වුණා සිංහලෙන් පමණක් ඉගෙන ගන්න පොත්පත් පරිවර්තන බොහොම හැමින්. ඒ පොත් පරිවර්තනත් එච්චර හොඳ නැහැ, ප්‍රමිතියක් නැහැ. ඉන්දියාව වගේ එහෙම ඇකඩමි නැහැ. දැන් මැලේසියාව තියෙනවා, මට යන්න ලැබුණා. මැලේසියාවට මේ භාෂා සහ සාහිත්‍ය ඇකඩමිය කියලා එකක්. ඒකෙන් පරිවර්තනය කරනවා හොඳ පොත්. සියලුම දේ විශ්ව සාහිත්‍ය පරිවර්තනය කරනවා. දැන් ග්‍රීක නාට්‍ය කලාවේ ඉන්න සියලු දේවල් අපි මේ යන්තම් මේ මමත් අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් කරගෙන යන්න. මොකද මේ විශ්වවිද්‍යාලු ගන්නන්න ගියාම මුකුත්ම පොත්මේ සිංහලේ. අපි ඉංග්‍රීසියෙන් කියවලා අපි දේශන පවත්වනවා. නමුත් සිංහලෙන් පරිශීලකෙන් පොත් නැහැ. ඒ නිසා අපිට අවශ්‍යතාවක් වුණා මේ පොත් පරිවර්තනය කරන්න. දැන් ටික ටිකට හැදීගෙන එනවා. මේ නිසා මේ කරපු දෙයින් අපි අධ්‍යාපනයේ බිඳවැටෙන එක්තරා ප්‍රමාණයක දැන් එක තත්ත්වයක් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා කියන එකයි මගේ විශ්වාසය. ඔව්. දැන් සාමාන්‍ය නිර්මාණකරුවන් තමයි පෙරගමන්කරුවන් වෙන්නේ. ගොඩක් වෙලාවට විප්ලවවලදී පෙරගමන්කරුවන් වෙලා තියෙනවා. ඒ වගේම රටක් දියුණු වෙද්දී පෙරගමන්කරුවන් වෙලා තියෙනවා. සමහරවිට නාට්‍යකාරයෝ, සමහරවිට සංගීතයෙන්, එහෙම නැත්නම් වෙනත් වෙනත් කලා මාධ්‍ය වලින්. දැන් ඔය කියන විදිහට විශ්වවිද්‍යාලවල මේ වෙන විදිහට පිටත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබීමේ ආරම්භයක් හැටියට ඒ කටයුතු සිදු වෙනවා නම් මේ අද වෙනකොටත් එච්චරම නිර්මාණ බිහි වෙන්නේ නැහැ නේ. ඒ හේතුව මොකද? නිර්මාණ බිහි වෙනවා ඔබ කියන්නේ මේ රටේ ඉදිරි ගමන පිළිබඳව. දැන් මෙතනදී මේ ප්‍රශ්න දෙකක් තියෙනවා මට. එකක් තමයි දැන් ඔබ අදහස් කරන්නේ රුසියන් විප්ලවය ගත්ත තේම. ඇත්තටම කියනනම් ටෝල්ස්ටෝයි, ඩොස්ටෝස්කි වගේ මහා නවකතාකරුවෝ බිහි වුණා. නමුත් ඒගොල්ලෝ කෙලින්ම විප්ලවය ඉදිරියටගෙන ගියා නෙමෙයි. නමුත් රුසියානු කෘෂක සමාජීත බිහිසුණු තත්වය යථාර්ථවාදීව නිරූපණය කරා. දැන් 1917 විප්ලවයෙන් පස්සේ ලෙනින් බලයට ආවට පස්සේ එතකොට මැක්සිම් ගෝගිට බාර කරා හුඟක් කාරණා. මැක්සිම් ගෝගි කෘති අම්මා වගේ දේවල්. එතකොට එතෙන්දී මේ අය කවුද තරුණ විප්ලවවාදී පිරිස් ටෝල්ස්ටෝයිගේ කෘති ගිනි තියන්න ඕනේ, ඔහු දේවවාදියෙක් කියලා කිව්වහම ලෙනින් ලිව පොඩි ලිපියක් තියෙනවා, සංග්‍රහයක් තියෙනවා, ටෝල්ස්ටෝයි ඇස් මිරර් ඔෆ් ද රෂියන් රෙවොලූෂන් කියලා, රුසියන් විප්ලවය කැටපත කියලා. මොකද හාහා හිරියර කරන්න එපා, ටෝල්ස්ටෝයි කෘති පුච්චන්න එපා, මරන්න එපා. ඔහුගේ නිර්මාණ ශක්තියෙන් ඔහු ඉදිරිපත් කළා. ඒකෙන් රුසියන් ජීවිතයේ යථාර්ථයේ විෂමතාව මිනිස්සු තේරුම් ගත්තා. ඒ නිසා ඒ වෙනස් කළ යුතුයි කියන හැඟීමට උන්නාවා. ඒතකොට දේශපාලන දෘෂ්ටියක් ඒකට ඇතුළත් වුණා. දැන් අපි බලුවොත් එහෙම අපේ මුල් යුගයේ අපේ සාහිත්‍ය වැටලා තිබිලා බටහිර ආකෘතිය අනුව පියදාසිට සේන වගේ අය ලිවන. එස් මහින්ද හිමියෝ ඇවිල්ලා අධිරාජ විරෝධී අරගලේ මෝහත් කරන කවි ලිව්වා. ඒතකොට එයාට කැක්කුමක් තිබුණා. ඒවා ඍජුවම ඊට විරුද්ධව සම්බන්ධ වෙච්ච අය. ඒතකොට ඊට පස්සේ මාර්ටිනික්ස්ෙන් ගත්ත මාර්ග වෙනස්. එතුමා කියවල පොතපත ප්‍රංශ විප්ලවය ගැන, ප්‍රංශ විප්ලවයේ ඇති වෙච්ච අදිනව, ඒ වගේ ඒක මුල් වෙච්ච කෘති දාස් කැපිටල් වගේ කෘති පව. එතකොට මේ හේතුණානේ ගැල්ලෙවල්ලා ප්‍රංශ විප්ලවයෙන් ඇති වෙච්ච මානව අයිතීන් පිළිබඳ හැඟීම්, ඒ වගේ ප්‍රකාශම විශේෂ ප්‍රකාශනේ, ඒ වගේ දේවල් ආවා. එතකොට මාර්ටින් වික්‍රමසිංහ අනුගත වුණේ යථාර්ථවාදී රීතියට.
යථාර්ථය නිරූපණය කිරීම තුළින් අපි සමාජ වෙනස් වෙන වැඩවසම් ක්‍රම වැටලා කොහොමද මේ අලුත් වාණිජ පරම්පරා බිහිවෙන්නේ ගම්පෙරළි වගේ ගුන්දා සමරසේරි කෘති. ඒතොර ඒක නිසා ඒවා හොඳ අරිතාලමක් ඇති වුණා. ඒ වගේ හොඳ නවකතා ආදී බිහි වුණා. ඒතොර ඔය ජනතා ලේක පෙරමුණේ ඇතැම් ඉවිසුරුවිර මහත්මයා වගේ ආයගේ කෘති, ගුණසින් විතාන වගේ ආයගේ කෘති වලින් මේ පන්නරේ ලැබුණා. නමුත් අද ඔබ කියනවා වගේ සුජීව ඇත්ත වශයෙන් කියනවා නම් මේ නන්නත්තාර වෙච්ච ගතියක් තියෙනවා මේ කලාව වාණිජකරණයට අහු වෙලා. ඒතරේ කිසිම පරමාර්ථයක් නැහැ, හැයාලේ යනවා. ඒක වෙළඳ භාණ්ඩයක් බවට පත්වල ඒක අලෙවි කර මාකටින් තමයි අද තියෙන්නේ. ඒතර පොත් ප්‍රකාශක පවා අද මේ සම්මාන දීලා ඒවට වටිනාකමක් එකතු කළා. ඒවා විකුණනවා. දැන් ඔය ටෙලිවිෂන් නාලිකා කරන්නේ ඔය වැඩේනේ. කළ විශාල ගාණක් දෙනවා මුදලක්. වීරයෙක් කරනවා. ඉතින් අපි හිතනවා නෙමෙයි අහිංසක මිනිහෙක් ඇවිල්ලා මේ ගායකෙක් දීලා ලොකු තෑග්ගක් දුන්නා නේද කියලා. නමුත් ඒකෙන් හම්බ කරගන්නවා. දැන් ලංකාවේ මේ SMS එවන්න කියලා කියනවා. කී දෙනෙක් දන්නවද SMS පිටතර ලක්ෂ ගාණක් එවනකොට ඒකලගේ සාක්කුවලට කොච්චර යනවද කියලා. ඉතින් අපි රැවටලා අරිනවා. අනේ අර වීරයා ඔසවා තබන්න අපි කරනවා. මේ ඇත්ත වශයෙන්ම කරන්නේ ගසා කෑමක් සුගුරා කෑමක් සහ අපේ කලාව දැන් වැටලා තියෙන්නේ මොකද්ද? අර මාකටින් සහ හොඳයි. අවසාන වශයෙන් අපි ඔබගෙන් දැනගන්නට කැමති ඔබේ මේ මෑත කාලින් නිර්මාණ මොනවද, ඒ වගේම ඔබ සිඩ්නි පුරවරයේ මොන වගේ කටයුතු වලටද සහභාගී වෙන්නට සූදානමින් සිටින වගේ කාරණාත් අපි දැනගන්නට කැමති. මම ඇත්ත වශයෙන්ම ළඟදි පළ කරා මේ මම තුන්වෙනි වතාව මං ආවේ මගේ පුතා නිවල ජන ධර්ම කීර්ති සිඩ්නි නුවර විසනවාගේ දුව හරණ ලෝචනා ධර්ම කීර්ති ඇඩ්ලෙඩ් නුවර වාසය කරන ඇගේ සැමියත් සමග, පුතා මනෝරි ධර්මකීර්ති සමග බහවල මෙහි ඉන්නවා. ඒතර උන් බැලීමට මම ආපු මුල් වතාවේදීම මගේ නිරීක්ෂණයන් අනුව මේ සංක්‍රමණික ජනගහනය මේ දියුණු සමාජයක සංස්කෘතියට හවු වෙලා ඔවුන් සමග ඉදිරියට ගමන් කරන අතරම අපේ ශ්‍රී ලංකා පොළවෙන් ඈත් වෙලා ඒ අතර දෝලණය වෙන චරිත කීපයක් පිළිබඳව මට සිතිවිල්ලක් ආවා. ඒක පසුවෙම් කරගෙන මම ලිව්වා දෙනුවර අතර කෙළනව කතාවක්. හැබැයි මම ඒක 2006 ලියන්න පටන් ගත්තේ මෙහිදී. නමුත් මට ඒක බුහුගලීය පරිසරයේ මම ජීවත් වෙච්ච කාලේ ප්‍රමාණ තුන්නේ. පසුව මම ඒක එංගලන්තෙන් ආපන්ගේ මිත්‍රෙක් සමග සාකච්ඡා කරනවා. එංගලන්තේ පසුවෙම් කරගෙන ලිව්වා. නමුත් අත්දැකීම එකයි. සමහරට ඔබ ඉන්නවා වෙන්න පුළුවන්, ලන්ඩන් නුවර ඉන්නත් පුළුවන්, මේ ඩයස්පෝරාවේ මේ ආපු අයගේ චරිතවල තියෙන අභ්‍යන්තර ඝට්ටනය තමයි මගේ දෙනුන් අතරකින් නවකතාව. ඒ මගේ අලුත්ම නවකතාව. ඉතින් ඉස්සෙල්ලා මම පෙම්සීන කියලා ගිය අවුරුද්දේ මගේ ටිකට් සංග්‍රහයක් පළ කරා. ඉතින් මේදී මම නූතන නාට්‍ය කලාව පිළිබඳ අධ්‍යයනයක් කරන්න බලාපොරොත්තු වුණා වෙනවා. ඉතින් මම නාට්‍ය බැලුවා. මම මේ ගියා හැමතැනටම වගේ මොකද්ද මේ මොනවර්ක්ස් කියන රංගහලටත් ගියා. තාම නාට්‍ය බලන්න බැරි මම යන්න කල්පනා කරනවා. වලංගුගමල් නාට්‍ය බැලුවා ධනංජය කරුණාත්ත් එක්කම. ඒ වගේම ඉතින් සිඩ්නි ඔපරා හවුස් වගේ ඒ නිෂ්පාදන සහ සමකාලීන නාට්‍ය පිළිබඳ පොඩි අධ්‍යයනයක් කළා. මගේ මේ නාට්‍ය පොත් එහෙම තියෙනවා. මේ පරිච්ඡේදයක් මම සංස්කරණය කරන්න බලාපොරොත්තු ඉදිරියේදී ඒකදී මම නූතන සමකාලීන ඔස්ට්‍රේලියානු නාට්‍ය රංගහල් පිළිබඳව එකතුවක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ ගමනේ ප්‍රයෝජනයක් ගනිමි. ඔව්, ඔබේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද විදුර සිංහල සංග්‍රහය සමග සම්බන්ධ වුණාට රංජිත් ධර්මකීර්ති මහත්මනි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම විශේෂයෙන්ම සුජීවටත් උපුල්ටත් ස්තුතිවන්ත වෙනවා. මට මෙසේ ආරාධනා කළා මේ ඔස්ට්‍රේලියාව ජීවත් වෙන අපගේ ලාංකික සිංහල සහෝදර ජනතාව ආමන්ත්‍රණය කිරීම අවස්ථාවක් දීම ගැන බොහොම ස්තුතියි ඔබට. පියපුතු සෙනෙහස අවදි කරමින් හද බැඳගී සැඳෑව යලිත් වසන්තය. එයදර විල්ලිකුන් සුරත් පලේ පෙම්මදිරා අයදිමින් සැලේ මිල්ටන් මල්ලවාරච්චි පුත් රනිල් සහ ගුණදාස කපුගේ පුත් මිත්‍ර ඔබ ගීතවත් කරයි. ප්‍රවීණ සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ පුත් අග්‍රා ප්‍රේමරත්න ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීතවත් කරයි යලිත් වසන්තය.
යලිත් වසන්තය අප්‍රේල් පළවෙනිදා සවස 6:30ට බ්ලැක්ටවුන්හි බෝමන් ශාලාවේදී නිව සවුත් වේල්ස් සහ ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරිහි ස්ථාපිත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සඩම්බර ඉදිරිපත් කිරීමක්. රණම්බර ඉඳුදුනු සිතුවම් වෙලා දිඟුවෙල් මල් කෙමි මත මත් වෙලා වසන්තේ උදා වුණා. මෙම ප්‍රසංගයේ පැවැත්වනුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ සුබ සාධන කටයුතු වලට ආධාර පිණිසය. ඔබගේ පැමිණීම ඔවුන්ගේ ජීවිත ගමනට අත්වැලක් වනු ඒකාන්තය. මං එනතුරු ඉදී කඩ ළඟ ඉන්නවාද එන්න විඳින්න යලිත් වසන්තය කඩ ළඟ ඉන්නවාද අම්මේ ජය සිරිමා ශ්‍රී ලාංකේය සංගීතයේ සල්ගුණ ආචාර්ය රෝහණ වීරසිංහගේ මියුරු සංගීත රටාවන්ට විශාරද එඩ්වඩ් ජයකොඩි චරිතා පීදර්ශිනී සමග විශාරද දීපිකා පීදර්ශිනීගේ සුලලිත ගායනයෙන් එක්වන මියසි රාව සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ වාද්‍ය වෘන්දය මහින්ද බණ්ඩාර ඩී.ඩී. ගුණසේන සංගීත වික්‍රමසිංහ මහේන්ද්‍ර පස්කුවෙල් වජිර ගෝමස් ධනංජය සෝමසිරි සමග ජානක බෝගොට ශබ්ද පරිපාලනය ඉන්ද්‍රජිත් මිරිහාන දිනය 2017 මැයි 7 ඉරිදා සවස 6ට බ්ලැක්ටවුන් බෝමන් ශාලාවේදී ප්‍රවේශ පත්‍ර සීමිත වෙන්කල ආසන ඩොලර් 50යි සාමාන්‍ය ආසන ඩොලර් 40යි දූදරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ සාන ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමට අමතන්න ප්‍රමුඛ 0725 358 5 08 උදේ 0725 213 548 උපුල් 0725 272 94 5 මිය සිරාව ශ්‍රී ලාංකේය සංගීතයේ සලකුණ බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා ගලින් හොඳයි වෙලාව රාත්‍රී 9:05 විනාඩි 53යි විනාඩි 7ක පමණ කාලයක් අපිට තිබෙන්නේ ඒ නිසාද පුවත් සරණිය වෙනුවට මම මේ තොරතුරු ඔබ වෙත ගෙනීමට සූදානම්ින් සිටිනේ රුසියාවේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දූත පිරිස ඊයේ සවස ශ්‍රී ලංකාවට පැමිණලා තිබෙනවා මේ සංචාරයේදී දෙරටත් ආර්ථික වෙළඳ වගේම සංස්කෘතික අංශවල සම්බන්ධතා තවදුරටත් පුළුල් කර ගැනීම කෙරෙහි දෙරටේ අවධානය යොමු බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී රුසියානු රජයට ස්තුතිවන්ත වුණා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉතාමත්ම අවශ්‍ය කාලයේදී ඒ කියන්නේ මානව හිමිකම් කොමිසමේදී ඒ වගේම ආරක්ෂක මණ්ඩල කටයුතුවලදී ජගත් ආරක්ෂක මණ්ඩල රැස්වීමවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වපු සහයෝගය පිළිබඳව ඔහු එහිදී ස්තුතිවන්ත වුණා මීළඟට රට පාලනය කිරීම සඳහා ආණ්ඩුව ආයතන කීපයක් පමණක් භාවිතා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා පෙරලියක මග යන මේන් ගාල් හබ්‍රාදුව නගරයේදී ඊයේ පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානය කළ ජන රැලියකට එක්වෙමිනුයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ඔහු එහිදී කියා සිටියේ FCIDA අපරාධ විමර්ශන කොමිසම ඒ වගේම බන්ධනාගාරය රට පාලනය කරනවායි කියලා ප්‍රකාශ කරේ ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරාද උදෑසන ආහාර වර්ජනය කිරීමේ හේතු වෙන්නේ නැති වූ අසනීප තත්ත්වයක් මත අද උදෑසන ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර ප්‍රකාශකයෙකු ආශ්‍රයෙන් වාර්තා කරේ පසුගිය 22 වෙනිදා සිට විමල් වීරවංශ මන්ත්‍රීවරයා තමන්ට ඇපල් ලබා දෙන ලෙස ඉල්ලමින් උපවාසයක් ආරම්භ කරා රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් වන චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ වෙනුවට රක්ෂිත බන්ධනාගාරයේ සිටිනේ අතුරුදන් වූවන්ගේ පනතහරහ රණවිරුවන්ට දඬුවම් පැමිණීමට කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළා
යුද්ධමුවාවෙන් වෙනත් වැරදි සිදු කළ පුද්ගලයන්ට දඬුවම් ලබා දීම සිදු කරන අතර රණවිරුවන්ට දඬුවම් ලබා දීමට වත්මන් රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද හිටපු ජනාධිපතිනිය සඳහන් කළා. යාපනයේ තලිපලි ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමිනුයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ බව සඳහන් කළේ. පසුගිය රජයේ අමාත්‍යංශවල සිදු හානිය වත්මන් ආණ්ඩුව යටතේ සිදු නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළා. බැංක සංග්‍රහ විසින් ලබා දෙනු ලබන ආසියා ශාන්තිකර කලාපයේ හොඳම මුදල් ඇමතිවරයාට හිමි සම්මානය පිළිගැනීම සඳහා ලන්ඩන් නුවර සංචාරයක නිරත වී සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ BBC සිංහල සේවය සමග සජීවී සංවාදයකට එක්වෙමිනුයි මේ අදහස් පළ කළේ. විදෙස් ආයෝජන රටතුළට ගෙන්වා ගැනීම සඳහා විශ්වාසදායක වාතාවරණයක් රටතුළ ගොඩනැගී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ වගේම දෙස් විදෙස් ආයෝජකයන් දිරිමත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළා. ඒ වගේම වර්තමානයේ ශ්‍රී ලංකා මුහුණ දී සිටින ආර්ථික අපහසුතා හමුවේ පටි තද කර ගනිමින් ආදර්ශයක් ලබා දීම ආණ්ඩුවේ ඉහළ පෙළින් ආරම්භය යුතු නොවේදැයි BBC සිංහල සේවය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ. ආණ්ඩුවේ සිටින ඉහළ සියලු දෙනාම මේ වෙන විටත් පටි තද කරගෙන ඉන්න අය කියලා. නමුත් මේ අතර ඇමතුරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් 9 දිනෙකු සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 37ක් ඉල්ලා පෙරේදා පාර්ලිමේන්තුවට පරිපූර්ණ ඇස්තිමේන්තුවක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු ප්‍රශංසකරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගණිත කරුණාතිලක මෙම ඇස්තිමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. පසුගිය 7 වෙනිදා ඇමතිවරුන් කිහිප දෙනෙකු සඳහා වාහන මිලදී ගැනීමට අදාළව කෝටි 50කට අධික මුදලක් ඉල්ලමින් පාර්ලිමේන්තුවට පරිපූර්ණ ඇස්තිමේන්තුවක්ද මේ වෙන විට ඉදිරිපත් වෙලා තිබෙනවා. මීළඟට අපි යොමු වුණොත් උත්තර දෙසට සම්බන්ධන්ලා දෙමළ සන්ධානයෙන් ඉවත් විය යුතුයි. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් දමිළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ප්‍රමුඛ ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂය දමිළ ජාතික සන්ධානයෙන් ඉවත් විය යුතුයි. එම සන්ධානයේ නියෝජනය කරන EPRLF පක්ෂයේ නායක හිරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා. දෙමළ ජාතික සන්ධානය තුළ තමිල් අරසුකච්චි පක්ෂයට විවේචන රැසක් මතුවන බවත් එම පක්ෂයේ දමිළ ජාතික සන්ධානයේ ස්ථාවරයට මුළුමනින්ම පටහැනිව යමින් කටයුතු කිරීමට හේතුව බවත් මෙම සන්ධානයෙන් ගැලවිය යායුත්තේ අනිත් පක්ෂ ත්‍රිත්වයේ නොව තමිල් අරසුකච්චි පක්ෂයේ බවත් ඔහු ප්‍රකාශ කරා. ඔහු මේ අදහස් ප්‍රකාශ කරේ යාපනයේ මාධ්‍ය හමුවක් කැඳමින්. ඒ වගේම දෙමළ ජනතාවට ලබා දුන් පොරොන්දු සියල්ල අතහැර ශ්‍රී ලංකා රජයට පක්ෂව කටයුතු කරමින් රජය ආරක්ෂා කරගන්න ආකාරයෙන් සම්බන්ධන්ලාගේ පක්ෂයේ කටයුතු කරනවා යයි ඔහු එහිදී ප්‍රකාශ කළා තිබුණා. හොඳයි, අවසාන වශයෙන් ගුවන්තොටුපලේ සංවර්ධන කටයුතු අවසන් නදීරයට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංවර්ධන කටයුතු මේ වන විට අවසන් නදීරයට පැමිණ තිබෙනවා. ගුවන්තොටුපල ප්‍රධාන සිවිල් ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කළේ ගුවන්පතේ කටයුතු සහ නවීන විද්‍යුත් සංඥා පද්ධතිය සවිකිරීමේ කටයුතු මේ වෙන විට අවසන් වෙමින් පවතිනවායි කියලා. ඒ අනුව සැලසුම් කළ පරිදි ලබන මාස 5 වෙනිදා වෙන විට ගුවන්තොටුපලේ සම්පූර්ණ සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිත අතර අප්‍රේල් මාස 6 වෙනිදා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමට නියමිත බවත් කටුනායකින් ලැබෙන වාර්තාවල සඳහන් වෙනවා. හොඳයි, අද වැඩසටහන් නිෂ්පාදනයකට ඉදිරිපත් කළ උපුල් පාදක විධාන මම ඔබට කතා කළ සුජය මුදලගේ. ලබන සතියේ ඉරිදත් හරියටම රාත්‍රී 9ට FM 99.9 ඔස්සේත්, ඒ වගේම SWRFM.org ඔස්සේත්, ඒ වගේම විදුර මීඩියා ෆේස්බුක් කරහත් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබගෙන් සමුගෙන යනවා. අමතක කරන්නට එපා, ඔබට පුළුවන් මේ වැඩසටහන හෙටින් පසු නැවතත් සවන් දෙන්නට විදුර මීඩියා.net වෙබ් අඩවියට ගොඩවීමෙන්. ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී සතියක්. තවත් වේදින්ද පුද සුනක් ගෙට අපේ
අකීකරුකා